සුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ වගතුග YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබෙන උණුසුම් පුවත. කල්වකලේ නගරයේ ව්‍යාපාරිකයෙකුගෙන් දුම් වැටියක් ලබා නොදීම නිසා උරණ වූ කර්ණ වෑනියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් ඇන ඔහු සතු රුපියල් 60,000ක් පමණ වටිනා ජංගම දුරකථනයට අලාභ හානි සිදු කර ඇති බව තල්වකලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පවසනවා. 21 වෙනිදා රාත්‍රී 10ට පමණ අධික ලෙස බීමත්ව සිටි තල්වකලේ නගරයේ කර්ණවෑනියෙක් නගරයේ පිහිටි ඉරඳ සැලකට ගොස් ණය පදනම් මත දුම් වැටියක් ඉල්ලා ඇති අතර ණය පදනම් මත දුම් වැටිය ලබා දීමට නොහැකි බව ව්‍යාපාරිකයා විසින් කරන වෑනියාට පැවසීමෙන් පසු උරණ වී එම ස්ථානයෙන් බැහැර වූ කරන වෑනියා තියුණු ආයුධයකින් රැගෙන විත් ව්‍යාපාරිකයාට ඇන තුවාල සිදු කර ඇති බවයි තල්වකලේ පොලිසිය කියා සිටියේ. තුවාල ලැබූ ව්‍යාපාරිකයා නුවර එළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර ඇත. සැකපිට අත්අඩංගුවට ගත් කරන වෑනියා නුවර එළිය දිස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය වෙත ඊයේ දින ඉදිරිපත් කිරීමෙන් පසු සැකකට රුපියල් 100,000ක ශරීර ඇප මත මුදා හැර අතර යළිත් මෙම නඩුව මැයි මස 4 වෙනිදා දින කැඳවීමට නියෝග කළා. ඇප මත මුදා හැරි සැකකාර කන්න වෑමියාට මෙම සිද්ධිය පදනම් කරගෙන ඊයේ දින රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් තල්වකලේ නගරයේම පහර දී තුවාල සිදු කර ඇති බවත් අදාළ සැකකරු මේ වන විට ලිදුල පාදේශයේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි තල්වකලේ පොලිසිය වාර්තා කළේ. මෙවැනිම උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට වගතුග YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.